ආයුබෝවන් සුබ මධ්‍යහනක්. හරිදී හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමේ නවදහනිය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඇතැම් පිරිස් දේශපාලන ന്യാයපත්‍රවලට අනුව ව්‍යවස්ථාව පිළිබඳ අසත්‍ය කරුණු පතුරවන බව ජනපති පවසයි. නීති විරෝධීව විදේශ සේවයේ යෙදී සිටිනන් පිළිබඳව රජයට වගකීමක් නැහැ. විදේශ රැකියා අමාත්‍යංශයෙන් නිවේදනයක්. වෛද්‍යවරුන් හිඟ බලංගොඩ ඉඹුල් පේරෝහල. ජපානයේ මහමැතිවරණය අදයි. ප්‍රථමේ නවදහනිය දේශීය පුවත් වෙත. ඇතැම් පිරිස් දේශපාලන ന്യാයපත්‍රවලට අනුව ව්‍යවස්ථාව පිළිබඳ අසත්‍ය කරුණු පතුරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ස්ථාවක් හදලා කෙටුම්පත් කළා නැහැ. ඒ වගේම අඩු වශයෙන් දල කෙටුම්පතක්වත් හදලා නැහැ. ඒ සඳහා කරුණ ඇතුළත් එක් එක් දේශපාලන පක්ෂවල මතය සහ අදහස් ඉදිරිපත් කරපු වාර්තාවක් ඉදිරිපත් කළා දිනා පාර්ලිමේන්තුවට. ඒ ඉදිරිපත් කළා තිබෙන වාර්තාවේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. සුදුසු නැති දේවල් තියෙනවා නම් ඉවත් කරන්න පුළුවන්. ඒවා සංශෝධනය කරන්න පුළුවන්. රටේ ඒකීයභාවය පිළිබඳව බොහොම පැහැදිලිව එහි සඳහන් කරනවා. ඒ වගේම අනිකුත් ජනතාව කතා කරන සෑම ප්‍රශ්නයක් පිළිබඳව එහි සඳහන් වෙලා තිබෙනවා. බෞද්ධාගම පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. සමානාත්මතා සමාජයක් පිළිබඳව කතා කරලා තිබෙනවා. නමුත් එහි තිබෙන දේවල් වලට වඩා ඉතාමත්ම නරක විදිහට බොරු අසත්‍ය ප්‍රචාරයන් ප්‍රචාරය කරන අන්තවාදී පිරිස්. මේ බොරු වලින් ජනතාව නොමග යවනවා. මේ බොරු වලින් රජයේ නිලධාරීන් නොමග යවනවා. මේ බොරු වලින් රටේ ත්‍රිවිධ හමුදාව නොමග යවනවා. රටේ ගෞරවනීය මහා සංඝරත්නයට වැරදි බොරු ප්‍රචාර දීලා ගෞරවනීය මහා සංඝරත්නය නොමග යවනවා. මේ බොරු ලියන අයටත් මේ විරෝධතා පවත්වන අයටත් රට ගැන ආදරයක් නෙවෙයි තිබෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක්. මේවා මෙහෙවන පිටිපස්සේ ඉන්නේ ආණ්ඩු විරෝධී දේශපාලඥයෝ. ජාතිවාදී අවුස්සලා දේශපාලන බලය ලබා ගන්නයි උත්සාහ කරන්නේ. නමුත් ඒගොල්ලන්ට මම පැහැදිලිව කියනවා ඒ පාපකාරී දේ කරන්න එපා කියලා. දැන් යුද්ධය අවසානයි. යුද්ධය අවසන් වුණාන් පස්සේ ජනතාවට මෙරට අපි සාමය ගේන්න ඕනේ. සාමය ගේන්න නම් ජාතික මට්ටමේ බිම් මට්ටමේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ජාතික මට්ටමේ ප්‍රශ්න විසඳීමෙන් බිම් මට්ටමේ ප්‍රශ්න විසඳන්න බැරි නම් එහෙනම් අපිට ඒක සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නට බැරි වෙනවා. බිම් මට්ටමේ ප්‍රශ්න තියෙනවා. සාමාන්‍ය ජනතාවේ ප්‍රශ්න. සමාජයට මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීව මේව අරගෙන නිලධාරීන් එක්ක ඒවා විසඳන්න බැරි වෙලා තියෙනවා. ඒව අපි විසඳලා දාන්න තියෙනවා. ජාතික මට්ටමේ ප්‍රශ්න විසඳන්න නම් පළමුවෙම බිම් මට්ටමේ ප්‍රශ්න විසඳලා ජනතා සහයෝගය ඇති වෙන්න ඕනේ. මේ පාලන ක්‍රමේ මේ පරිපාලන ක්‍රමේ අපි කවුරු වුණත් අපි කාන්තාව වුණත් පිරිමි වුණත් අපි වැඩිහිටි වුණත් තරුණයා වුණත් අපිට අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. අපේ සංස්කෘතිය භුක්ති විඳින්න ඕනේ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අමාත්‍ය SB දිසානායක මහතා කුරුණෑගලදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාවක් යන එකට ඉතාම කැමතියි. ඒක මේ ආණ්ඩු කාලය තුළ අනුමත කරගන්න බැරි වුණා. අනාගතයේදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සාකච්ඡාවක් කරමින් ඒ පිළිබඳව සියලු ජනතාවගේ අදහස් උදහස් අනුව මේක හදාගන්න එක ඉතාම හොඳයි. අපටත් කාරණා කීපයක් පක්ෂයක් හැටියට තියෙනවා. එක තමයි අපේ ජනාධිපතිතුමා එතුමාගේ මැතිවරණයේදී එතුමා කිව්වා මම ජනමත විචාරණයකට යන කිසි දෙයකට අත තියන්නේ නැහැ කියලා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යනවා නම් ජනමත විචාරණයකට යන්න වෙනවා. එතකොට මේ ගැටලුව අපේ පක්ෂය තුළ අපි විසඳ ගැනීම පිළිබඳ අපට ගැටලුවක් තියෙනවා. මීළඟ කාරණේ තමයි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව අපි අපේ මැතිවරණයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කිසිම පොරොන්දුවක් දුන්නේ නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහා පොරොන්දුවක් දුන්නේ නැහැ. හැබැයි එයාට ජනවරමක් නැහැ. විදේශයන්හි නීති විරෝධීව සේවය කරමින් සිටියදී සිරගත වීමකදී රෝහල් ගත වීමකදී හෝ මියගොස් ඇති අවස්ථාවක දැරීමට සිදුවන වියතම් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් බාර නොගණ්ඩා බව ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශය පවසනවා. ලාංකික ශ්‍රමිකයින් මැදපෙරදිග ඇතුළු වෙනත් රටවල ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සේවය කරන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇස්තමේන්තු ගත කර තිබෙනවා. මේ අතුරින් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග ආශ්‍රිත රටවල විවිධ ශේෂ්ත්‍රයන්හි රැකියාවල නියුතු බවයි කාර්යාංශ දත්තමගින් පෙන්වා දෙන්නේ. මෙහිදී ලැබී ඇති පැමිණිලි සලකා බැලීමේදී සැලකිය යුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් තම වලංගු වීසා කාල සීමාව ඉක්ුත්වීමෙන් හෝ නිත්‍යානුකූල සේවා ස්ථානයෙන් පැනගොස් නීති විරෝධී ලෙස සේවය කරන බවට කරුණු වාර්තා වී
තිබෙනවා. එලෙස නීති විරෝධීව සේවය කරමින් සිට සිරගත වීමකදී රෝහල් ගතවීමකදී හෝ මියගොස්සති අවස්ථාවකදී ඒ පිළිබඳව දැරීමට සිදුවන වියදම් පිළිබඳව වගකීමක් බාර නොගන්නා බව විදේශ රැකියා අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. තවද මෙසේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වළංගු ලියාපදිංචියක් නොමැති ශ්‍රමිකයින් හට කාර්යාංශයේ කිසිදු සුබසාධන සහනයක්ද හිමි නොවනු ඇති. රත්නපුර ශ්‍රී සුඹනාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහැර මෙවරත් අති සාර්ථකව පැවැත්වුණා. පරිත්‍රාණ ධර්මදේශනය අතරතුර කඨින මහා පෙරහැර ආරම්භ වුණා. අලංකාරවත් පෙරහැරකින් රැගෙන කඨින චීවරය මහා සංඝරත්නය වෙත පූජා කිරීමෙන් අනතුරුව දහවල් දාණය පිරිනැමීමෙන් කඨින පින්කම නිමාවට පත්වුණා. මෙම කඨින චීවරය ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ඉපැරණි චාරිත්‍රානුකූලව මහා සංඝරත්නය විසින් නිර්මාණය කළ චීවරයක් වීම විශේෂත්වයක්. මෙම කඨින පෙරහැර මෙවර පැවැත්වුණේ ශ්‍රීපාදස්ථානයේ තේවාපබාර ශ්‍රී සුමනාරාම විහාරස්ථානය සහ ඇහැලියගොඩ බෝධිමළුවේ ශ්‍රී නාගරුක්කාරාම යන විහාරස්ථානවල විහාරාධිපති කරවිට උපනන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. වෛද්‍යවරුන් නොමැතිව පීඩා විඳින බලංගොඩ ප්‍රදේශයේ ජනතාව වෙතයි අද සියත තෙවනැස යොමු වන්නේ. මේ සබරගමුව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මකින් පාලනය වන බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මාරතැන්න වතු රෝහලයි. දැනට මාස 6ක පමණ කාලයක සිට මෙම රෝහලට සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් වීම හේතුවෙන් රෝහලට පැමිණෙන රෝගීන් මෙන්ම රෝහල් කමිටු සමාජිකයින්ද දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. රෝහලට අවශ්‍ය ගොඩනැගිලි සහ අනිකුත් උපකරණ සියල්ල ලැබී තිබුණද වෛද්‍යවරුන්ගේ හිඟයට නිසි විසඳුමක් ලබා දෙන මෙන් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රෝහල පිහිටා තිබෙන්නේ වතු ආශ්‍රිත ප්‍රදේශයක වන අතර මෙම ප්‍රදේශයේ පවුල් 4000කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වන බවත් පුද්ගලයින් ලෙස ගත් කල දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වෛද්‍යවරුන් නොමැතිව පීඩා විඳින මාරතැන්න වතුරෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් කඩිනමින් ලබා දෙන ලෙසයි. හොඳ කාර්ය මණ්ඩලය ලබා දීලා වෛද්‍යවරු ලබා දීලා මේ රෝවල තිබිච්ච විදියට නව රෝවලක් ඇටියට ලබා දෙන්නට කියලා අපි කාර්මික ඉල්ලීම කරනවා. මේ මාර්තන්න ග්‍රාමීය රෝහලින් ගම් 17ක් නියෝජනය වෙන ජනතාවකට සෙත සැලසෙනවා. එක වෛද්‍යවරයෙක් ඉන්නේ. එතුමාත් නිමාඩු ගියොත් මේ රෝහල වහලා එදාට ප්‍රතිකාරයක් ගන්න බෑ. නේස්ලත් නෑ, දොස්තරලත් නෑ, අඩු වෙනවා. අලුත් වැඩියා කරනවා. ඒවත් බාගෙට් නැවතිලා තින්නේ. ඉතින් ඒ නිසා කරුණා කරලා අපි ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවෙන් දොස්තරලා දෙන්නයි තව නේස්ලා ටිකක් ලබා දෙන්න. දොස්තර මාතුල්ලා එක්කෙනා ඉන්නේ. එයාත් යනවා සින්දු කියන්න කියලා. තියෙන ප්‍රශ්නේ දොස්තරලා නැති කේසයක් තියෙන්නේ. ඒකට දොස්තරලාත් අරන් දෙන්න ඕනේ. ඉන්න කට්ටිය මාර්ගොල්ලා දෙම්මොත් ඒ තුනයි කියලා. මේ ස්පිරිතාලේ හරියට බේත් දෙන්නේ නැහැ. හෙම්බිරිසාවටත් මේ ඔලුගන්තට තමයි යවන්නේ. 15ක් විතර ඉන්නවා. ඒගොල්ලෝ ටීවී බලනවා. ඒගොල්ලන්ගේ ඒ දේවල් තමයි කරගන්නේ. මාද අසද්දී රෝගෙක් ආවත් ඔලුගන්තට යනවනේ මැරිලා. කියන්නේ මේකට හොඳ දොස්තර කෙනෙක් පච් කළා. පාලනේ හරියට ගෙනියන්න කියලා. ඉන්න කට්ටිය නිදාගෙන තමයි කොයියලා තින්නේ. ඉන්න කට්ටිය ඕනේ නැහැ. ඔක්කොම අයින් කළා. සියලු දෙනාටම සැකෙන්තර විශ්වාසයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට රජය උත්සාහ කරමින් සිටින බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේබව සඳහන් කළේ ආනන්ද විද්‍යාලය පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අමැතිවරණේ අපි කතා කරේ ව්‍යවස්ථා වෙනස් විය යුතුයි, ජනාධිපති ධුරය අහෝසිය යුතුයි, ජාතික සමගිය ගොඩනැගෙන ව්‍යවස්ථාවක් එන්න ඕනේ. මේ රටට නැවතත් යුද්ධවලට යන්න බෑ. මේ රටේ ජාතීන් අතර සැකයෙන් ජීවත් වෙන්න බෑ. ජාති ભેද ආගම් ભેද වලින් තොර තමයි දැන් ලෝකය ගොඩනැගෙන්නේ. ඒකන්ද රජය උත්සාහ කරන්නේ සියලු දෙනාටම සාධාරණ ආකාරයට අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ අනන්‍යතාවය රැකගෙන බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය දෙන ගමන් රටේ ඒකීයභාවය රැකගෙන සියලු දෙනාටම සැකයෙන් තොරව විශ්වාසයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගන්න. ස්වාමින් වහන්සේලා මහානායක ස්වාමින් වහන්සේලා එක්ක විශේෂයෙන්ම ඔවුන්ගේ අනුශාසනා ඔවුන්ගේ ආශිර්වාදයෙන් නැතුව යමක් කරන්නේ නැහැ. ඒක ස්ථිරයි.
නමුත් අන්තවාදීන් තාම මේ රටේ ඉන්නවා. නැවතත් බලයට මේ තණ්හාව නිසා නොඑක් නොඑ ප්‍රකාශ කරනවා. නමුත් ඒවා රට ආදරෙන් කරන ඒවා නෙවෙයි. ප්‍රායෝගිකව ඇති වෙලා තියෙන ප්‍රශ්න තියෙනවා. සීමා නිර්ණය වැනි දේවල් ඒවා අනිවාර්යයෙන්ම සමතේටපත් කරන්න ඕනේ. ප්‍රායෝගික ගැටලු විසඳන්න නැතුව මැතිවරණේ තියන්න බෑ. හන්දාවයි මම හිතනවා ඒ ගැටලු විසඳගෙන පුළුවන් තරම් ඉක්මනට මැතිවරණේ තියන්න තමයි ඔක්කොටම ඕනේ. ඕක හංගගෙන ඉන්න කල් දාන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. ඒකෙන් කාටවත් කිසිම දේශපාලන පක්ෂයක වාසියක් වෙන්නේ නැහැ. ඒවා විසඳ ගන්නකම් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. පරිපාලන නිලධාරියෙකු වශයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සෑම විටම පළාත් සභාවට සහ රජයට බැඳී සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. හෝමාගම මධ්‍ය මහාවිද්‍යාලයේ වැඩිහිටි දින සැමරුම් උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මම මේ වැඩසටහන ඉතාම සතුටින් අපේ වැඩිහිටියන්ව ප්‍රබෝධයට පත්කරන තමයි මේ වැඩේ කරේ. නමුත් මෙතෙන්ට ආවම කනගාටු වුණත් කියන්න ඕනේ මේ අපිට ඕන විදිහට මේ උත්සවය කරලා නැහැ. මේ එක එක්කෙනා වැඩිහිටි බලමණ්ඩලෝ ඉන්න නිලධාරිවාදයට යටත් වෙලා කරන්න බෑ. ප්‍රාදේශීය ලේකම්තුමාට මම කියන්නේ මේ පළාත් සභාව ක්‍රියාත්මක කරනකොට ඔබතුමා රජයටත් පළාත් සභාවටත් දෙකටම බැඳී ඉන්නවා. පරිපාලන නිලධාරියට රජ නිලධාරියන් ඊට වඩා වගකීමෙන් කටයුතු කරන්න. මේ රටේ අහිංසක අසරක මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න. වැඩිහිටියෝ වැඩිහිටි සංවිධානය අපේ ජේෂ්ඨ සමාජිකයෝ අද හෝමාගම මේ තියෙන වෙනසක් හෝමාගම ඇති වෙලා තිබෙනවා. උගුතුන්ගේ බුද්ධිමතුන්ගේ පාරාදීසිය බවට පත් කරන්න මෙතන ඉන්න වැඩිහිටියෝ තමයි කැපවීම කරලා තියෙන්නේ. දැන් ඕගල්ලන්ගේ සදා සමය වර්ණවත් කරන්න තමයි පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා හැටියට මම ප්‍රතිපාදන වෙන්නේ. එහෙම නැතුව මේ මගේ දේශපාලන ප්‍රතිරූපය නම්ම ගන්න නෙමෙයි. මගේ දේශපාලන ප්‍රතිරූපය මම නම්ම ගන්න ඕනේ නැහැ බොරු වැඩ කරලා. අපි රාජ්‍ය සභාවේ සභාපති වලේ ඉඳන් අවුරුදු 25 දේශපාලනය කරලා මේ දේශපාලන නැමැති මඩගෞරුවේ නෙළුමක් වගේ පිපිලා හිටිය නිසා තමයි ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබුණේ අපිට ඒ තනතුර ලබා දෙන්න. ඒ වගකීම අපි දරලා තියෙනවා. දීපවාලි උත්සව සමයට පැමිණි වතුකරේ ජනතාවට ආපසු රැකියා ස්ථානවලට යාම සඳහා අමතර ළංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබෙනවා. දීපාවලි උත්සවය වෙනුවෙන් කොළඹ ඇතුළු පිටපළාත්වල සිට රැකියා කර වතුකරයට පැමිණි ජනතාවගෙන් විශාල පිරිසක් හෙට දිනේදී තම සේවා ස්ථානවලට යාමට හැඩන් බස් නැවතුම්පොළට එක්ව සිටියා. ඊයේ සිට මෙම ජනතාව කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානවලට යෑම සඳහා මෙසේ පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස පැමිණි ජනතාව වෙනුවෙන් හැටන් ළංගම ඩිපෝව මගින් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට යෑම සඳහා හැටන් බස් නැවතුම් පොලේ සිට බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බවත් පිටපළත් වලින් ළංගම බස් රථ ගණනාවක් ගෙනවිත් ධාවනයට එක් කර ඇති බවයි හැටන් ළංගම ඩිපෝවේ අධීක්ෂණ නිලධාරී රෝහණිත සිල්වා මහතා සඳහන් කළේ. ළංගම බස් රථවලට අමතරව කොළඹ දක්වා පෞද්ගලික බස් රථ ගණනාවක්ද දෛනිකව ධාවනය වන බස් රථවලට අමතරව ධාවනයට එක් කර තිබෙනවා. වටවල හැටන්ඔය හරහා ඉදිකරන නව පාලම ජනතා අයිතියට පත්කිරීම නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊයේ දින වටවල හැටන් ඔය හරහා ඉදිකරන ලද නව පාලම ජනතා අයිතියට පත්කරුණා. ඒ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන්. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම නව පාලම ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 75ක ප්‍රතිපාදන වෙන් කර තිබුණා. එම පාලම ඉදිකිරීමෙන් වටවල ටෙම්පල් ස්ටෝ ඇතුළු වතු ගණනාවක වතු කම්කරුවන්ට මෙමගින් පහසුකම් සැලසෙනවා. හැටන් ඔයේ පහර වැඩි වූ විට එමගින් ගමනාගමනය කිරීම නොහැකි වීම නිසා මෙම නව පාලම ඉදිකර ජනතා අයිතියට පත් කරනු ලැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් හින්දු සංස්කෘතික අමාත්‍ය එම් රමේෂ් මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියා. මාස දෙකකට වැඩි කාලයක් පුරා වසා දමා තිබූ යාල අභයභූමිය සංචාරකයන් සඳහා හෙට දිනේදී නැවතත් විවෘත කරන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. වනසතුන්ගේ ජෛවීය අවශ්‍යතා සඳහා මාස දෙකකට වැඩි කාලයක් වසා දමා තිබූ යාල අභයභූමිය දෙස් විදෙස් සංචාරකීන් සඳහා නැවත විවෘත කිරීමට තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කර තිබෙනවා. වනසතුන්ගේ ආරක්ෂාව හා පැවැත්ම සැලකිල්ලටගෙන යාල අභයභූමියට වාහන ඇතුළු වීමද ඉදිරියේදී සීමා කිරීමටද කටයුතු යොදා ඇති බව ඒ මහතා සඳහන් කළා. මේ අනුව දිනකට කාලපරාස තුනක් යටතේ යාල අභයභූමිය වාහන ඇතුළු කරන බවයි වාර්තා වන්නේ. දැන් සියත ලොව වටා ජපානයේ මහමැතිවරණය අද ආරම්භ වුණා. මෙවැනි විට එරට වැසියන් විශාල පිරිසක් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පැමිණිමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජන හමුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් එරට මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කළේ මීට මාසකට පෙරයි. ජපානයේ මුහුණ දී තිබෙන ජාතික අර්බුදය හමුවේ නව ජනතා වරමක් අවශ්‍ය බව හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා පසුගිය සැප්තැම්බර් මාස 25 වනදා සඳහන් කළා. මෙම මැතිවරණයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පැහැදිලි ජයක් ලබා ගනු ඇති බවයි එරට වැසියන් අපේක්ෂා කරන්නේ. එසේ වුවහොත් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ දීර්ඝතම කාලයක් පාලන බලයේ හෙබූ අග්‍රාමාත්‍යවරයා වනු ඇති. එරට වේලාවෙන් පෙරවරු 7ට ආරම්භ වුණු ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වන්නේ පස්වරු 8ටයි. මේ වන විටත් ආරම්භ වී ඇති ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා මිලියන සංඛ්‍යාත ජපන් ජාතිකයන් පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමග එරට ජාතික අර්බුදයේ වෙනසක් ඇති කිරීමටත් උතුරු කොරියානු බලපෑම් වලටද ප්‍රතිවිරුද්ධව බලපෑම් කිරීම සඳහා හැකිවනු ඇති බව එරට බලධාරීන් පවසනවා. ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් විලෙහි තරමක පහළයාමක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. පසුගිය දිනයන්හිදී ලෝක වෙළඳපොලේ තෙල් මිල ස්ථාවර මට්ටමක පැවතුණු අතර මේ වන විට එහි මිල තරමක් පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එයට හේතුව වී ඇත්තේ මේ වන විට මැද පෙරදිග රටවල පවතින අර්බුදකාරී තත්වයයි. එම අර්බුදකාරී තත්වය හමුවේ ලෝක වෙළඳපොල වෙත මැද පෙරදිගින් ලැබෙන තෙල්වල ප්‍රමාණය අවම වී තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී මේ නැවතත් ස්ථාවර මට්ටමකට පත්වනු ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. එමෙන්ම මින් විශාල වෙන සක්සිදු නොවන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා. සිරියාවේ රකා නගරය අත්පත් කර ගැනීමත් සමග IS සංවිධානයට එරෙහි ජයග්‍රහණය අතලඟ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එදා IS සංවිධානය යටතේ පැවති සිරියාවේ රකා නගරය අමරිකාවේ සහය ලබන කුරුදු හමුදා අත්පත් කරගනු ලැබුවා. එය සිරියාවේ IS සංවිධානය යටතේ පැවති අවසන් ප්‍රධාන බලකොටුවයි. මේ පිළිබඳ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සිරියාවේ රකා නගරය අත්පත් කර ගැනීම IS සංවිධානයට එරෙහි ජයග්‍රහණය අතලඟ බවයි. තවද එය සිරියාවේ සාමය උදෙසා පදනමක් සකස් කිරීමක් ලෙසත් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබුවා. සිරියාවේ ජනතාව අපේක්ෂා කරන දේශපාලන පරිවර්තනයක් සඳහා සහය ලබා දීමට අමරිකාව සූදානම් බවත් අමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම සිරියානු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීම සඳහා තමන් කැපවෙන බවත් මේ වන විට පීඩාවට පත්ව සිටින සිරියානු වැසියන්ට සියලු පහසුකම් සපයා දෙන ලෙසත් එරට බලධාරීන්ට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් ලබා දී තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයෙන් නිබාවට පත්වනවා. අප ඔබ යළිත් හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්.